දියවුණන් ප්‍රජාසන්ත්‍රවාදයක් පවටින්නනම් දියුණු මනසක් තියෙන මිනිස්සු ජීවත්වීමට සිද්ධවෙෙන. හැබැයි අපට ප්‍රජාසන්ත්‍රවාදය හම්බුුණේ සුද්ධන්ට මේරට තවදුරට පාත්වාාගනය යම පාඩුසාගද නිසා මේරට දාලගියා. එදා ්‍රිතානි ජාතික මේයටට දාල යනකොට ඔවුන්ට පක්කිලිගන් කරපු පවුල් කීපයක් ලංකාව හිටිය මෙන්න මේ පක්කිලේකං කරපු පවුල්ලට ්‍රිතාායන් රටෙන් පිටබලෑනකොට මේ රට බාරදීල ගිය. එදා මෙවියට සුද්ධගෙන් නිදහස ිලා අවුරුදු හැත්තෑබයක් ගතවුණත් අපි තාම පාලිනය කරන්නේ අර සුද්දන්ට කඩේ ගිය පක්කිලියකං කරපු පවුල් කීපේ. අවුරුදු හැත්තෑවම්ම පාන් කියයාගන්න බැලි කාලකන්නේ තැකට අපි තල්ලි වෙලා තියෙන්නේ මේරටේ බහුතරෙක් පනි ජනතාව. තමන්ට හිතවත් තමන්ට ආදරය කරන ටිත්ඇත්වයෙන නිස්සු කෞුද කෙනෙක හඳුරා ගැීමට නොහැක්වීම නිසා. මිටට වුණ සාමාන්‍යයෙන් ජකාග හැකට තමයි බවන ැහැදෙන්නේ. චන්දදායක හැටියට තමයි දේශපාලිනනෝ නිර්මාණය වෙන්නේ. අපේරටේ පාර්ලිමේන්තුව ඉන්න බහුතරයක් දෙන සියයට හැත්තයවක් විතර ඕලෙල්වත් පාස් නෑ. ඒක අන්නේ මේරටේ පියන් ගොබ්ිකක් පත් කරන්න සුසකම් නැතවුම්. අපේ එරටේ පාර්ලිමේන්තුවට එනවා නීති හදන් විවස්ථාදායකට ඒවි එනවා විතරක් නමයි. විදහයිකය කියන ආයතනේ ක්‍රියාම්ම කරන මෑත්තකාලීනු අපපු බහුතරයක් දෙෙන ඕලෙල්වත් පාස්නෑ පහුගේ කාලෙටපු ජනාතිිපතය ෑනැර් මිනිීමරු මරා. ඕලෙල් අසමත් ලංකාමින්න එකම නීතිීඥඥවරයා. එවි තරක්නවේ ද්‍රාම සේවක සිරා වගේ බහුතර අද්‍යනගේ අධ්‍යාපඩ සුසකන් ගැන පහුගේ කාලය එලෙවුුණම්.මිටට වනි අපේ රටේ ඉන්න කාලකන්නන්නේ දේශපාලූ අලුත්තෙෙන්ම හොයාගෙන තියෙන දෙයක් තමයි අපේ රටේ මිනිස් සුන්ට ඉක්ම නිින්ම දෙයක් අමතක වෙනවා. ඒ අමටක කරවීම සඳහා අලුතුන්ම පාවිච්චි කරන උපාය මාර්ගය තමයි ජනාටිපති කොමිසන් පත්කිරීම. එමන තම් මොගක් හරි කොමිසමක් අටවලා ඒ අදාන සිද්ධ ගැ හොයනමයි කියල ජනතාවට අඟවලා හිමිහිට ඇඟ බේරා ගැනීම. මේ වෙනකොටත් මහින්දත් මහින්දවිත රක්න මේ ඔහුගේ සොහුරක් මේ වැඩේ හොඳටම කරගෙන යනවා. මේක මහින්දලවිතරක්නයි මහින්දලාට ඉස්සර. මේ රණසිංහ ප්‍රේමදාසගේ මේ වැඩේම මේ විදිහටම කර. ඔබට මතකනං අසුතුනේ ජූලි කළබල කාලෙ මේරටේ අත්සංකරපු ඒ බලය බැදීම ගියසුම සම්බන්ධයෙන් විශාල කලපගනයක් සිද්ධිවෙච්ච මහොතේ සදිද්්‍ය මහයිකා කරේ ප්‍රශ්නිට මූන නොතිී මේරටින් පැන ලගියා. ඒ වෙන තමයි මේරටේ හිටපු ප්‍රගත සීලී මිනිස්සු තාපොල ලිවෙේ. බල්ලට රට ග බල්ලා රට ගියා කියලා ඒ රට ගිය බල්ල ලංකාවට ඇවිල්ලා ප්‍රසිද්ධ රැස්්වීමට කිව්වා මම මේ දවත්ස්වල ඉන්දු ලංකාගසම අධ්‍යයනය කරනවා මං කැිණෙට්ටක ෙඩි මගේ විුරෝධය පල කරයි කියන කාරණය. මොකදතේමදාස කියන අමනය දැනගෙන හිටිය මේරටේ බහුදරේකට විශේෂෙන්ැබිණට. ඩිලේ තියනෑ මූික සංකල්පකෙන අවබෝධයක් නැයි කියනක් කාරණේ මොකද කැිෙට් මන්ට්ලේ කිසිම දවසක තමන් කැමතිද අකමතිද කියල චන්දයක් අහන්නේ නෑ. කිසියම් කෙනෙ කැබෙනෙට ටන් ොට ගුද්ධන කළයුත්තේ එයින් අයිංවලක් ගදරය. මිටවරණ අද මේ වෙනකොට නාමල්ගේ අඹුව බඩවෙලාතියෙනවා. විසේ සෙම රාජ පක්ෂ පවුල කියලා කියන්නේ මෙරටේ ජනතාවගේ ල්ලේ උරාාවීලා මේරටේ අයිංසක මනිසු නන්නත්තාර කරන කාලකන්නේ හැතකරයා. රජපක්ෂල විතරක්න මේ ඒ කොල්ලතුන්දනා විතරන්න මේ කොල්ු ගෙනාපු ගෑන විතරක්න මේ ඒ ගෑනුන්ගේ හත්. මේ වෙනකොට වට ඉන්න හැතිකරයත් මේරටේ සම්පත් විශාලවසයෙන් හූරංකනොට. මේ වෙනකට නාමල් රජපක්ෂ ගාාවන්න ආරක්‍ෂකය කියන කතාාවක්තමයි. නම රජපක්සගේ ගෑනිි බඩවෙච්ච විදය ගැන හොයන්න මේ වෙන කොටත් ගෝට කොමි සමප්පත්ක ලතියෙනවයි කියන කාරණ. මිචරනි අද වෙනකොට කොමිසන්් පත්කිරීම හරියටයි. සේ රදට කොට්ට මාරු කරන ගියයට තමයි තැන්කරගෙනයන්නේ මේ කාල කන්න ක්‍රමය වෙනස් කරලා සැබනිසමරට්‍ර ආදරය කරන සැලන්ස් මක්තිබෙන දැක්මක්තිබෙන සමාජ දේශපාල කණඩෑමක් සමග පේරටයන් ිටුවනි අර්ගලිතතු ජයගනයක් එකමති බ ඔඩු සසිපත් කරමින් මා ඔබෙන් සමුගාන්. ඔව සැමට්ට ජය